ආයවන්න ඔගොල්ලෝ හැමෝටම වර්තමාන ජනාධිපති අනුර කුමාරි සනායක මහත්මයාවත් නොදන්න ආකාරයේ නොහිතපු ආකාරයේ අලකලංචියකට ලංකාවේ යම් පිරිස් ගුදුරු වෙමින් තිබෙනවා මේකේ පෙරනිමිති දැන් පහළ වෙලා තියෙනවා ඉතින් මේ ගැන මේක ඉදිරියේදී මීට වඩා ගොඩාක් ගැඹුරට යන්න පුළුවන් ඉතින් ඒක ජනාධිපතිතුමාටවත් වළක්වන්න බැරි තත්වයකට ඇවිල්ලා තියෙන හේතුව ඔයාලට පැහැදිලි කරන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ අනිත් එක ජනාධිපතිතුමාවත් දැන් 14 වෙනිදෙන් පස්සේ බිහි වෙන අලුත් ආණ්ඩුවත් මේව නවත්තන්න උත්සාහ කරන්නේ නැහැ කියලාත් මම හොඳටම ස්ථිරයි ස්ථිරවම දන්නවා මොකද මේ සිදුවීම් ජාලය රටට යහපතක් මිසක් අයහපතක් නොවන නිසා හැබැයි මේක ජනාධිපතිවරයාවත් ඊට පහළ ඉන්න මාලිමාවේ නැත්තම් අලුත් රජයට සම්බන්ධ පිරිසත් මම හිතන්නේ අදතරමින් ශානි අබේසේකර මහත්තයා හෝ රවිසනත් මහත්තයාවත් බලාපොරොත්තු නොවෙච්ච දෙයක් මම මීට කලින් ඔයගලන්ට ගොඩක් පැහැදිලි කරා මින් පෙර අවස්ථාවල් වල ලංකාවේ මේ වංචාව දූෂණය නැති වෙලා පාර්ලිමේන්තුවේ නැත්තම් දේශපාලඥයන්ගේ අත ගැසීම් අත පෙවීම් නැති වුනහම සාමාන්‍ය රාජ්‍ය රටේ දේවල් වලට අපි හිතන්නේ නැති ආකාරයේ විදිහට ඒව වෙනස් වෙන්න පුළුවන් කියලා මම ඔයාලට පැහැදිලි කරා ඉපොත්තාවක්. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ තිබුණු ලොකුම අරමුදයක් තමයි මෙතෙක්කල් අධිකරණයට දේශපාලත්වයන් විසින් අතපෙවීමත් අධිකරණේ ස්වාධීන නැහැ කියලා අපිට රටේ ජනතාව අතරේ කසිකුසුකට ලක්වීමක්. එනේ අධිකරණය ගැන තියෙන විශ්වාසය ජනතාවගෙන් ගිලීම. මේක බරපතල ඛේදවාචකයක් බරපතල අර්බුදයක් රටකට වෙන්න පුළුවන් මොකද ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයකදී අවසාන පියවර අවසාන ඊ අපි බලාපොරොත්තු වෙන්නේ සාධාරණයේ අධිකරණේ නමුත් ඒකත් පහුගිය කාලේ ලැබුණේ නැහැ හොඳටම දැන් මොකද්ද මේ වෙන්නේ යන්නේ මෙන්න මේ වෙන්නේ යන දේ තමයි වෙමින් පවතින දේ තමයි ආරම්භ වෙලා තියෙන දේ තමයි ලංකාවේ මිනිස්සු කවුරුවත් බලාපොරොත්තු නොවෙච්ච දේ මම ඒක කිව්වේ ජනාධිපතිතුමාවත් බලාපොරොත්තු නැහැ කියලා. මේ මොකද්ද? ඒ තමයි අධිකරණයට අනවශ්‍ය ඇඟිලි ගහන්නේ නැහැ කියලා දේශපාලඥයෝ විසින් ඇඟිලි ගහන්නේ නැහැ කියලා අධිකරණයට තීරුණාම ඒ වගේම ලංකාවේ දැන් ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා පොරොන්දු වෙලා තියෙනවා මොනම ආකාරයකින්වත් සත පහක් දේශපාලඥයන් විසින් හොරකම් කරන්නේ නැහැ කියලා. සත පහක් දේශපාලඥයන් විසින් හොරකම් කරන්නේ නැහැ, කප්පම් ගන්නෙ නැහැ. පගා ගන්නෙ නෑ කොමිස් ගහන්නෙ නෑ කියලා ප්‍රසිද්ධියේ කියමින් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනකොට පහළ ස්තරයන් වලට එතනින් ඉඳලා ජනාධිපතිවරයාගේ ඉඳලා පහළට ක්‍රමානුකූලව ඒක ව්‍යාප්ත වෙනවා නරක දේවල් ව්‍යාප්ත වෙනවා වගේම තමයි හොඳ දේවලුත් ව්‍යාප්ත වෙන්නේ දැන් ඔයාලට මතකයි මහින්ද රාජපක්ෂ ගෙඩි පිටින් හොරකම් කරනකොට පිනුම් ගගහා හොරකම් කරනකොට පහළ මුළු ඔක්කොම හොරකම් කරන පල්ලෙහා ඔෆිස් එක පියුම් දක්වා කිසි බයක් නැතුව හොරකම් කරන. නමුත් ඉහළ කෙළවර රජුරු රටේ නායකයා ඒ වගේ අදූෂිත පුද්ගලයෙක් වුණාට පස්සේ ඉන් පහළට ඇමතිවරුද මන්ත්‍රීවරුද ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් ඉහළ අමාත්‍යංශ ලේකම්වරුන් ඉඳලා සියලු දෙනා ඒ තත්ත්වයට පත් වෙනවා. දැන් මේ මොහොත වෙනකොට අපි මේ ජනාධිපතිවරයා පත් වෙලා මාසයයි සතියක් වගේ මේ කාලය ඇතුළත අපිට අසන්න දකින්න ලැබුණු දේවල් එකක්වත් ජනාධිපතිවරණ වේදිකාවේදී හෝ ඉන් එහා සාමාන්‍ය සමාජයේ හෝ කතාබහට ලක් නොවුණු දේවල් මොනවද මේ? ඒ තමයි ලොහාන් රත්වත්තේ ගැන නැත්නම් ජොන්ස්ටන් ෆ්‍රාන්දු ගැන ලොහාන්ගේ බිරිඳ වේවා තව කෙනෙක් වේවා ඒ පුද්ගලයෝ ගැන මිනිස්සුන්ගේ හිතේ යම් විදිහකට ඒගොල්ලෝ අධිකරණ ඉදිරියට යනවා නම් යම් විදිහකට ඒගොල්ලන්ට අතට වලට මාංචු වැටෙනවා නම් රිමාන්ඩ් ගත වෙනවා නම් ඒ රිමාන්ඩ් බන්ධනාගාර ගත වේවි කියලා බලාපොරොත්තු උනේ මේ දැන් සිදුවෙච්ච දේවල් වලට නෙමෙයි. ඒ බලාපොරොත්තු උනේ වෙන වෙන දේවල් වලට. මොකද මේ හැම කෙනාම මිනිමැරුම් තියෙන ඒගොල්ලන්ට චෝදනා තියෙන විවිධ එතකොට දූෂණ චෝදනා විශාල විදිහට තියෙනවා බදු වංචා චෝදනා තියෙනවා මුළු කාලේ පුරා මේගොල්ලෝ කරපු වැරදි ගැන චෝදනා තියෙනවා දැන් ලොහන් රත්නත්‍රය ගැන ගත්තොත් එහෙම අර හිරගෙදරට ගිහිල්ලා අර රැඳවියන්ට කරපු දේවල් ඒ දේවල් මහ බරපතල අපරාධ බරපතල වැරදි ඒවට චෝදනා තියෙනවා අපි හිතුවේ
ඒවට තමයි මේ උළු කවදාරි දවසක මාලිමා රජයබ්බයට බලයට පත් වෙලා බහුතරයක් ලැබිලා තුනෙන් දෙකක් නම් ගොඩාක්ම හොඳයි මොකද ව්‍යවස්ථාව වෙනස් වෙනවා ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ තුනෙන් දෙකක් නැතුව එතන එතකොට එක එකට කප්පන් දෙන්න සිද්ධ වෙනවා ඒකයි අපි දිගින් දිගටම කියන්නේ මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් දී යුතුමයි කියලා මොකද කවුරු හරි മന്ത്രിවරු එක්කෙනෙකු දෙන්නෙකුට හරි හිස නමන්න සිද්ධ වෙනවා නම් කප්පන් දෙන්න සිද්ධ වෙනවා නම් මේ වැඩපිළිවෙල හරියට කරගෙන යන්න බැරි වෙනවා දැන් ඔයාලට බලන්න තුනෙන් දෙකකුත් නැතුව තුන්දෙනේ ඉන්නේ ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිලා විතරයි පත් උනේ එක කතිරේ තමයි ඔයගොල්ලෝ මේ පැත්තට ගැව්වේ ඒ කතිරේම හීනෙන්වත් නොහිතු දේවල් වලට මේ පුද්ගලයන් අත්අඩංගුවට පත් වෙනවා මේ වාහන කේස් එතකොට අතන වාහනයක් තුන මෙතන වාහනයක් තුන දැන් මේවා කවුරුවත් බලාපොරොත්තු වෙච්ච ඒවාද කවුරුවත් දැනගෙන හිටියද මේ රටේ ජනතාව දේශපාලත්ව දැනන් ඉන්නේ නැති සමහරට අනු කුමාරසනායකලා ඒ කට්ටිය දැනන් ඉන්නේ නැති නමුත් ඒගොල්ලෝ දැනන් හිටියට මේව මේ විදිහට පත්තු වෙයි කියලා කවුරුවත් හිතුවේ නැහැ කොහොමද මෙහෙම වුනේ මෙන්න මේක තමයි අපි හරියටම තේරුම් ගන්න ඕන ඒ වගේම නඩු කීපයක් තියෙනවා දැන් සාෆිගේ ડોක්ටර් සාෆිගේ නඩුව නිදොක්සෝ නිදාස් කරලා ඉවර කරා බලන්න මොනතරම් කාලයක් ඇදිච්ච එකක්ද ඊට පස්සේ අර රේගුවේ කාලයක් තිස්සේ ඇදිච්ච නඩුවක් ඒගොල්ලෝ අවුරුදු 35කට ඉර දඬුවම් ලැබුණා ඒ වගේ මේ දේවල් මේ හදිසියෙ වෙන්නේ කොහොමද මේක මේ දේශපාලන එකක් නෙවෙයිනේ ඡන්ද වෙනුවෙන් කරන එකක් නෙවෙයිනේ අධිකරණේ වැඩ කරන්නේ ඡන්ද වෙනුවෙන් නෙවෙයි ඊළඟ මේ මිනිසුන්ට සතුටු ආරංචි දීලා සුභවාදී දේවල් දීලා මෙහෙම මේ මාලිමාට ජයග්‍රහණ කරන්න අධිකරණේ කරන නෙවෙයි ඒ ඇයි අධිකරණේ විදිහට හැසිරෙන්නේ ඒ තමයි අධිකරණයට දැනිලා තියෙනවා අධිකරණයට ස්වාධීනව ඒ හදවතට එකඟව ඒගොල්ලන්ට වැඩ කරන්න දැන් පුළුවන් කියන එක කිසිම කෙනෙක්ගේ බලපෑම් නැති එක අධිකරණයට මොනතරම් බලපෑම් තිබුණාද කියන එක තේරුම් ගන්න හොඳම උදාහරණ ටික තමයි මේ දවස් ටිකේ සිද්විච්ච සාෆිගේ නඩුව ගැන ගත්තත් අනිත් නැත්නම් ඔය ලොහාන්ගේ මේ මේලාගේ ඒව ගත්තත් ඒ සියල්ලෙම අපිට පේන්නේ අධිකරණයට ස්වාධීනව වැඩ කරන්න බැරි විලා තිබ්ලා තියෙන්නේ අධිකරණයේ වරදකින් නෙමෙයි අධිකරණයේ යම් යම් දූෂිත පිරිස් සිටියානම් ඒ දූෂිත පිරිස් වලට යට වෙන්න දූෂිත නැති අවංකව වැඩ කරන මිනිසුතු මල්ලාටත් අධිකරණයේ අනිත් සියලු දෙනාටත් සිද්ධ වෙලා තිබිලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුවට එන්න පුළුවන් සිද්ධ වෙලා තිබිලා තියෙන්නේ දේශපාලඥයන් ඒගොල්ලන්ව තද කරගෙන හිටියහන්ද දේශපාලඥගේ පවර් එකෙන් තද කරන් හිටියහන්ද දැන් ඒ තද වීම ඉවත් වෙච්ච ගමන් මේගොල්ලෝ නිදහසේ වැඩ කරනවා ඉතින් ලංකාවට ඕන ඒක නෙවෙයි අපි බලාපොරොත්තුනේ ඒක නේද බලාපොරොත්තුනේ මෙන්න මේ අධිකරණය ස්වාධීනව හරියට වැඩ කරයි කියලා. ඒ නිසා තමයි මේ දිගින් දිගටම යට ගැහිලා තිබිච්ච ඒවා දිගින් දිගටම කවුරු කාටවත් හොයාගන්න බැරි වෙච්ච දික්කිය එළියට එන්නේ අන්නේ විදිහට. දැන් මේ වාහන එළියට එන එක ගැන හිතන්න දැන් මේ එළියට අවිලා තියෙන වාහන කීපයයි. දැන් අර කවුද අර මේ ශ්‍රේයන් සමරසිංහ නේද? එයා ඒ මිනිස්සයාත් දැන් හැංගිලා. එයාගෙත් ගාවත් ඒ වගේ වාහන තියෙනවලු. ඒ කියන්නේ මේගොල්ලෝ මේ සුකොබ්බෝගී වාහන ගෙනල්ලා බදු නැතුව කෑලි කපලා ගෙනල්ලා මොනවා හරි කරලා හොරකම් කරලා ගෙනල්ලා දැන් එංගලන්තෙන් හොරකම් කරපු ආහනයක් අර මිනිහාගේ අහුනේ එතකොට ඒව ගෙනල්ලා මේගොල්ලෝ මොකද කරේ ඒව ලංකාවට ගෙනල්ලා එකලස් කරලා ලියාපදිංචි නැතුව තමයි දීුවේ අමති බලෙන් රාජ්‍ය බලෙන් ඒ දේවල් වලින් එතකොට ඒ සියල්ල මේ කඩිමුඩියේ විතරක් ඔක්කොම එළියට එන්නේ කොහොමද මෙතෙක් කල් එළියට ආවේ නැත්තේ ඇයි අන්න ඒ තමයි පාර්ලිමේන්තුවේ හිටියේ ඉන්න සුදුසු අය නෙවෙයි. ඒ තැන් වලට සුදුසු අය නෙවෙයි. හිටියේ හොරු, කම්බ හොරු, රටේ ජනාධිපතිවරයා කම්බ හොරු රකින්න කෙනෙක් නම්. රනිල් ක්‍රමසිංහ ජනාධිපතිවරයා දිගටම කරේ මේ සියලු හොරු රැකීම. මේ එන මැතිවරණයේදී කවුරු හරි කෙනෙක් කතරයක් ගහනවා නම් රනිල්ට හෝ සජිත්ගේ කණ්ඩායම් වලට හෝ නැත්නම් රාජපක්ෂලාට හෝ වෙන කෙනෙකුට හෝ ඒ කතරේ ගහනවා නම් ඒ ගහන කට්ටිය ගහන්නේ අන්න අර ආකාරයේ හොරපාලනයක්. ඒ අධිකරණයටවත් ස්වාධීනව වැඩ කරන්න බැරි මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුට එවන්න. ඒ වගේ දේවල් මේ පිළිපෙළ දැන් හොඳටම පැහැදිලිව පේනවා. මේවා කවුරුවත් බලාපොරොත්තු නොවෙච්ච දේවල්. ඒ වගේම තමයි මේ ලොහාන් රත්වත්තලා ජෝස්ටන් ෆ්‍රාන්දුලා වගේ කිසි කෙනෙක් ඒගොල්ල බලාපොරොත්තුනෙත් නැහැ. ඒගොල්ලන්ට හිරේවිලංගුවේ තපින්න වෙන්නේ. නඩුක යන්න වෙන්නේ. මේ වගේ දේවල් වලට. දැන් බලන්න අර තවත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරේ රුපියල් 50000ක අල්ලසකට හිරේ යනවා. ඉතින්
ඉතින් රුපියල් 50000 කියලා කියන්නේ දැන් කාලේ බැලුවහම මහ ලොකු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි නිකන් ගාණක් බැරිලා ලොකු කෝටි ගණන් හොරකම් කරපු කෝටි ගණන් කප්පම් ගත්ත කොච්චර ඉන්නවද? නමුත් මේ රුපියල් 50000 අහිංසක අම්ම කෙනෙකුට වෙච්ච අසාධාරණය ඒ ගමේ මිනිස්සේ ඒ පුංචි නඩුවක් එක. ඒ පුංචි නඩුවට පවා මේ තරම් සාධාරණව අධිකරණයේ ඒ ගමේ කෙනාගේ පැත්තට ඒ මිනිස්සයාගේ සාධාරණත්වයේ ඉටු කරලා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරේ හිරේ දාන තරම් රුපියල් 50000කට බලලා හිතන්න අධිකරණය මොන තරම් ස්වාධීනව වැඩ කරනවද කියලා මේ වෙලාවේ. මෙන්න මේ ස්වාධීනත්වයෙන් අපිට ඇඟෙන දේ ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න සාෆි දොස්තර මහත්තයාගේ කාරණාවයි. අද සාෆි දොස්තර මහත්තයා මම මේ වීඩියෝ කරන මොහොතකට කලින් තමයි දැක්කේ. එතුමා ගිහිල්ලා එතුමාට අසාධාරණ විදියට සලකපු එතුමාට මේ උගුලට පටලවපු අවුරුදු 5 මාස 6ක් කොහෙද එතුමාගේ සහ පවුලේ අය ඒ දරුවන්ට විඳින්න වෙච්ච අපහාස ගැරවුම් අසීමිතයි. අපි ඒ වීඩියෝ වල කතා වල පත්තර වල මේකම දැකලා තියෙන මේ පවුගේ කාලේ ගොඩක් දැක්ක ඒවා. ඒ සියලු දේට මුල් වෙච්ච හැම කෙනෙකුටම විරුද්ධව එතුමා පැමිණිලි කරා. මේක ඉතිහාසගතයි. මේ ලංකාවේ විය යුතුමව තිබුණු දෙයක්. මින් ඉදිරියටවත් මේ වගේ බලුවැඩ දේශපාලන වාසි වෙනුවෙන් නොකරන්න. මින් ඉදිරියටත් මේ වගේ ජාතීන් ආගම් අතරේ ගැටලු ගැටුම් ඇති කරන්න මේ වගේ ජඩවැඩ නොකරන්න. මේ හැමෝටම පාඩමක්. හෙට අනිද්දා ඒ නිසා අලුත්ම අලුතෙන් මෙතෙක්කල් ජනාධිපතිවරණ වේදිකාවේදී හෝ අඩුගාන මේ මහමැතිවරණ වේදිකාවේදී හෝ කිසි තැනක නොකියවෙච්ච පිරිසකට යන්න වෙනවා ඇතුළට මේ සාසි මහත්තයා දාපු නඩුවෙන්. ඒක හරියටම සාධාරණ ඉස්ට් වෙනවා. ඒ වගේම කල්පනා කරන්න තාම හරි අධිකරණ ඇමතිවරයෙක් පත් වෙලා නැහැ. අධිකරණයේ ස්වාධීන වෙන්නේ අදාළ නිලධාරියවත් හරියට පත් වෙලා නැහැ. තව කොච්චර දිනවල අලුතෙන් පත් වෙන නිලධාරි. තාමත් ඉන්නව නේද? අල්ලස් කොමිසමේ වෙන්න පුළුවන්, වෙනත් තැන් වල වෙන්න පුළුවන්. තාමත් මහ විශාල විදිහට ඉන්නවා අර පරණ කට්ටියටම සේවය කරන අය. ඒ පරණ අයගේම ඌස්නේ ඔළුවේ තියාගෙන ඒගොල්ලත් එක්ක ඩීල් දාපු, ඒගොල්ලත් එක්ක ගේම් ගහපු සෙට් තවමත් මේ තැන්වල ඉන්නවා. එහෙම ඉද්දි ඒ අයටත් ඉහලින් ගිහිල්ලා හීනෙන් නොහිතු විදිහේ මේ 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 නිදහසකින් ඒ ආයතන වැඩ කරනවා කියලා කියන්නේ විශේෂයෙන් නීති පසිඳලා ආයතන වැඩ කරනවා කියලා කියන්නේ ලංකාව සුරපුරක් වීමේ අනාගතයේ තියෙන හොඳම මඟ සලකුණ තමයි ඒක. තාම මේ පටන් ගත්ත විතරයි. කියන්නේ කසකාරය ආවෙත් නැහැ, කසකාරය එන හඬ විතරයි මේ තාම ඇහෙන්නේ. මතක තියාගන්න කසකාරයත් අපිට තාම දැක්කේ නැහැ. දැන් පෙරහැර බලන් ඉන්නවා බලාගෙන. පාර දෙපැත්තල බලන් ඉන්නවා. තාම දැන් හඬ ඇහෙන කසකාරය එන. මේ හඬ විතරයි. අපි තාම දැක්කේ නැහැ කසකාරයව. ඉදිරියේදී මහමැතිවරණයෙන් පස්සේ මහමැතිවරණයෙන් 3-2 බලයක් මේ මාලිමා රජයට ජාතික ජන බලවේග රජයක් ලබා දී යුතුමයි. ඊට පස්සේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා රටට ඉතාම සුබවාදී විදිහට කිසි කෙනෙක්ගේ කකුල් වලින් අදින්න නැති වෙන්න. රජයේ ඉහළම කෙනා ජනාධිපතිවරයාගේ ඉඳලා පහළ සියලු දෙනා කිසිම හොරකමක් නොකරන අද ජනාධිපතිතුමා අර සටන වැඩසටහන ඉදියේ කිව්වා සත්‍යයක් හොරකම් කරන්නේ නැහැ කියලා ගැරන්ට් කරනවා කියලා. හිතන්න සත්‍යයක් හොරකම් කරන්නේ නැහැ කියලා දේශපාලඥයෝ ලංකාවේ හොරකම් නොකරන දේශපාලඥයෝ ජනාධිපතිවරයා ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභාවේ මන්ත්‍රීවරු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ගම සභාය ඊට පස්සේ ඒ පහළට එනකම් පියුම් දක්වා කන්තෝරුවක කිසි කෙනෙක් සත්‍යයක් හොරකම් නොකර රටයි හිතන්න පුළුවන්ද ඔයගලන්ට? කීනෙන්වත් හිතන්න පුළුවන්ද ඔයගලන්ට? බලන්න මේ එක මාසෙන් ඇතිවෙච්ච පෙරළිය. මේ පෙරළිය තමයි බලාපොරොත්තු වෙන්නේ. කට කැඩෙනකම් උගුර ලේ රහනකම් මේ පිටරටවලට ඉඳලා හොඳට කාලබිල ඉන්න පුළුවන්කම තියෙද්දි කෑගගහ අවුරුදු ගණනාවක් පුරා අපි කෑගෙරුවේ මෙන්න මේක බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ දේ. දැන් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයටත් වඩා වැඩි ඒක සිදුවීම් පවතිනවා. මේ එකක්වත් මමවත් කවුරුවත් අපි හීනෙන් ගන්න හොිතපු දේවල් මේ වාහන කේසෙම ඇතන මම අහලා තිබුණා මෙහෙම වාහන එකලස් කළා අර එම්මෙන් ගැනලා මේක නෑ නම් මෙච්චර ලොකුට හිතුවේ නෑ. බලන්න මේ හැම එකකටම තියෙන මේවා. තව කොච්චර එළියට එයිද අර ලංකාව කියන දූපතක් මොක බූද දාලා යන්න බෑ. ඒක නැත්තම් ඒ විනාශ කරන්න ඕන. හිරේ යන්න නොවෙනවා නම් ඒගොල්ලන්ට ඒක විනාශ කරන්න සිද්ධ වෙනවා. නැත්තම් කෑලි ගැලවල කෑලි විනාශ කරලා ඒ වාහනේ අයින් කරන්න සිද්ධ වෙනවා. මාට ඒව සිද්ධ වෙයි ඉදිරියේදී. ඒ වාහන කතන්දරේ විතරක්. ඒ අරුණහම ඔයාලා නිකමට හිතන්න මේ උදවිය කරපු වංචා නීතිය
තමන්ගේ අතට අරගෙන කරපු වැරදි කොච්චර ඇද්ද හීනෙන්වත් නොහිතන වැරදි අපිට හීනෙන්වත් නොපෙනෙන වැරදි කොච්චර ඇද්ද තව ඒ වගේ මේ වීඩියෝ එක ඉවර කරන කලින් මට තව දෙයක් කියන්න තියෙනවා මට ගොඩක් අය මේ කමෙන්ට් වල ඉතන් තැන් වල මේ උගන්ඩාව සම්බන්ධයෙන් පාර ගන්නවා මම ඒ වෙනුවෙන් වෙනම වීඩියෝ එකක් කරනවා උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කියන එකයි උගන්ඩාවේ මහා පරිමාණයෙන් ඩොලර් මිලියන බිලියන ගණන් වලින් රාජපක්ෂලා ආයෝජනය කරා කියන එකයි ඒ වගේම උගන්ඩා ආර්ථිකයට ඇති වෙච්ච දේ ඒ සියලු දේවල් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ඒවා නොදැන නෙවෙයි ඒ සම්බන්ධව මම කතා කරේ ලංකාවේ කවුරුවක් කතා කරන්නේ හැබැයි මෙන්න මෙතන එක කොස්සක් තියෙන මේ ඩිලාරු තෝමස් ඩිලාරු ආයතනයෙන් සල්ලි අච්චු ගහලා උගන්ඩා මුදල් ගෙනිච්චා කියන එක තමයි දැන් මේගොල්ලෝ මේ හයිලයිට් කරන්නේ අර ප්ලේන් තුනේ නමුත් ඒක පට්ටපල් බොරුවක් මං එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියන එක පට්ටපල් බොරුවක් ලෝකෙ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ ලෝක හැම රටකම මුදල් සම්බන්ධව ඕනම තැනක සඳහන් වෙනවා උගන්ඩා මුදල් ලංකාවේ අච්චු ගැහුවා කියලා කිසිම දැනක නැහැ සමහරට මොකද තෝමස් ඉල්ලාරු මේ සමාගමත් ඒ සමාගමේ තියෙන වැදගත්ම දෙයක් තමයි ඒගොල්ලන්ගේ රහස්‍ය තොරතුරු ඒගොල්ල මොන හේතුවකටවත් දෙන්නේ නැහැ එහෙම දෙනවා නම් ඒ ආයතන පත්තාගෙන යන්න බෑ කොච්චර මුදල් අච්චු ගැහුවද අර රට කොච්චර ගැහුවද මේ රට කොච්චර ගැහුවද කියලා ඒගොල්ල දෙන්නේ නැහැ අන්නේ ඒගොල්ලෝ ඒ දේවල් නොදෙනකේ වාසි අරගෙන තමයි අදටත් මේ උගන්ඩාවට ගෙනිච්චේ මේ උගන්ඩාවේ මුදල් මුද්‍රණය කරලා ගෙනිච්චා කියලා පට්ටපල් බුරුව කෙලින්නේ මේ බුරුවට අහුවෙන්න එපා කවුරුවත් මට දොස් කියන අය මට බනින අය මට මේකේ කමෙන්ට් දාන අය මට කින්දියට දාන කො උගන්ඩාවට සල්ලි ගෙනිච්චත් උගන්ඩාවට ගිහලා වීඩියෝ එකක් කරන්නකො කියලා කින්දි දාන සෙට් ඉන්නවා ඒ කින්දි කාර්යයන්ටත් ළඟදීම ඇත් එළියට ආහම ඒ ඇස්සරේවි හැබැයි එක දෙයක් තියෙනවා උගන්ඩාවට විතරක් නෙමෙයි ඩුබායි වලට නෙමෙයි සීෂෙල්ස් වලට නෙමෙයි කොහෙටවත් මේ ගෙනිච්ච සල්ලි ආපහු ගන්න එක ලේසි නෑ හොඳ උදාහරණ තමයි පිලිපීනේ මාකෝ සොරකම් කර සල්ලි වලින් අවුරුදු 30ක් 40ක් ගිහිල්ලා 10%ක්වත් ආපහු හොයාගන්න බැරුව ගියා. ඒ විදිහට තමයි ඒ හොරු ඒ සල්ලි මේව කරන්නේ. නමුත් හොරකම් කරේ නැහැ කියලා එකෙන් කියවෙන්නේ නැහැ. මාකෝ රුපියල් 100ක් හොරකම් කරා නම් රුපියල් 10ක් හොයාගන්න අවුරුදු 30ක් ගියා. ඒක මේ තක්කඩි බල්ලෝ දන්නවා. මේ අමනයෝ දන්නවා. මේ හොරකම් කරපු එවුන් දන්නවා. ඒ දන්න නිසා තමයි අපිටත් මඩග ගහ අපිටත් කෝචෝක් කර කර මේගොල්ලෝ ඒ කෝ උගන්ඩා සල්ලි ගෙනාවද ඒ ගග පඩදෝ දාන්නේ අන්න ඒක නිසා. ඒ පඩෂෝ දාන්න පුළුවන් සීමාවක් තියෙනවා. කවද හරි අපි ජීවිතුම් අරන් නැති කාලෙක හරි මේවා හරියට එළියට එන දසක් වෙනවා. අන්න එදාට ඔය අපිට කෝචෝක් දාන ජීවත් වෙලා හිටියොත් ඒගොල්ලන්ට දුක හිතේ. පසුතැවෙන්නේ වෙයි. අපරාධිනේ අපි මේ මිනිසුන්ට ඇත්ත කතා කරපු ඇත්ත පෙන්වලා දීපු මේ මිනිසුන්ට කෝචෝක් දැම්මා. ඒ වුණාට දැන් ඇත්ත එළි වෙලා තියෙනවා. කටවහ ගන්න. ඉතින් ඒ නිසා ඒ සියලු දේවල් වගකීමක් ඇතුව කිව්වේ වගකීමක් නැතුව කිව්වේ නැහැ. ඒව නිසා තමයි ඒව ක්‍රමානුකූලව රටේ ජනතාවගේ ජනමනස මේ තරම් විදිහට 3%ක් තිබ්බ ජනතා විමුක්ති පෙරමුණ මූලික මේ පක්ෂයට 43%ක් අරගන්නත් ඊළඟ ජනාධිපතිවරණයේදී ඊළඟ මහමැතිවරණයේදී ඊටත් වඩා 3-2 බලයක් ලබා ගන්නත් පාදක උනේ අපි දිගින් දිගටම ගොඩාක් අය අපි මේක සම්බන්ධ විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන් මාලිමාවේ බලධාරීන් ඒ මුල ඉඳලාම ඒගොල්ලෝ කටවල් කැඩෙනකන් මේ මිනිස්සු මොන තරම් කෑ ගහන්නේ නැද්ද වේදිකාවලද මිනිසුන්ට ඒ වයි ප්‍රතිඵල තමයි අද අපි මේ ලස්සනට භුක්ති විඳින්නේ ඒ ප්‍රතිඵල භුක්ති විඳින්න හම්බු වෙන්නේ නැහැ අපි මේ අභියෝග අරගෙන ඒවා එළියට නොදැම්මනම් ඒවා කතා නොකරන අද අපිට කොචෝක් කරන අය කවදාද දවසක ඇහැට කඳුලක් එයි අපේ රට හොඳ තත්ත්වයට පත් කරන්න මේ මිනිස්සු කොච්චර අභියෝග කොච්චර භයානක දේවල් වලට මුණ දුන්නාද කොච්චර කුණු කතා ඇහුවද කියලා අඳු කුමාරසනාගේ ජනාධිපතිතුමා කොච්චර නරක කුණු කතා අහපු කෙනෙක්ද මොන තරම් ඒ මිනිස්සුන්ට පාර ගැව්වද දැන් බලන්න හීනෙන්වත් නොහිතු දේවල් වලට හිටපු හොරු අත්තලංගුවට පත් වෙනවා නඩු වැටෙනවා ඒ වගේම නිවැරදිව මිනිස්සුන්ට නඩු දාලා හිර කරලා තිවිච්ච අය නිදහස් වෙනවා මේක තමයි බලාපොරොත්තු වෙච්ච ලංකාව හොඳ හොඳ ඒවා එන්නේ එළියට එන්නේ තව ගොඩක් ලස්සන දේවල් දකින්න හම්බ වෙන්නේ මෙන්න මේ මහමැතිවරණයෙන් පස්සේ හරියට ඒ ආයතන වලට අධිකරණ ඇමතිවරු ඒ නීතිපතිල ආයතන වලට අදාළ නිලධාරීන් පාර්ලිමේන්තුවේ 3-2 බලයෙන් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් කරන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා හුඟක් තැන් වලට නිලධාරීන් පත් කරන්න බෑ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද නැතුව මේ අපේ මාධ්‍යවේදීන් යන පුදුම හිතෙන සමහර මාධ්‍යවේදීන් ගිහිල්ලා අහනවා නොදන්නා වගේ
අර මාජස් මේ මේ වලට ගිහිල්ලා අහන්නේ අරය පත් කරේ නැහැ මෙයා පත් කරේ නැහැ අරයට මොකක් තාම තියන් ඉන්නේ ඉතින් ඒගොල්ලෝ හොඳටම දන්නවා පාර්ලිමේන්තු බලයක් නැතුව ඒව කරන්න බෑ කියලා එහෙම දැන දැන අර රටේ මිනිස්සු අන්දන්න තමයි අර අහන්නේ අර ප්‍රශ්න අහන්නේ රටේ මිනිස්සු අන්දන්න මොකද මේ මාධ්‍යවේදීන් අතරෙත් ඉන්නවා එක එක ආවේ කුණු කාපු හොරක හොර හොර ඒව ගිලපු කාලකන්ණි ඒ කාලකන්ණි තමයි ඒව හයිලයිට් කර කර දාන්න මේ හැමෝටම ටික දවසයි ඔය නටන්න ඉනතිලි ටික දවසින් ඉවර වෙනවා ලංකාව ලස්සන රටක් බවට පත් වෙන මේ තමයි අපේ එකම ඊනේ දැන් ඒකේ පෙරමග සලකුණු පෙන්නලා තිනවා තාම ජනාධිපතිවරයා පත් වුණා විතරයි මහමෙතනෙන් පස්සේ ලංකාව ලෝකේ හොඳම රටක් බවට පත් වීම ගැන කිසිම සැකයක් නැහැ ආයුබෝවන් ඔයගලන්ට සුබ දවසක්